මාතා සත්‍රපිතා වෛරී යෝන බාලෝන පාටිතා නසෝභ්‍යතේ සභාමද්දේ හංසමද්දේ බකෝ යතා. මේ කියන ආකාරයෙන් මාතා සත්‍ර මව සැතිරියක් වෙනවා, පිතා වෛරී පියා වෛරක්කාරයෙක් වගේ වෙනවා. මොනා කරුද්ද මාතෘනේ? යෝන බාලෝන පාටිතා, යම් කිසි විදියකින් න බාලේන දරුවාට නපාටිතයි ඉගැන්වෙන්නේ නැතිනම් මොනවාද මේ උගන්වන්නේ? කියන්නේ සමාජ සාර ධර්ම, සද්ධර්ම, තමන්ගේ ජීවිතය දියුණු කරගන්න ආකාරය, තමන්ගේ ලෞකික සැප හොයාගන්න ආකාරය, ලෝකෝත්තර සැපට යන ආකාරය ගොඩක් දෙමව්පිය විසින් අපි දන්නවා නූතනයේදී ඉගැන්වීම සඳහා සෑහෙන වේසමාන්සි වෙනවා. නමුත් ඒ උගන්වන දේ ඒ දරුවාට මෙලොවටත් පරලොවටත් ප්‍රයෝජනවත් විය යුතු යමක් විය යුතුයි. ගොඩක් වෙලාවට දෙලොවටම ප්‍රයෝජනවත් නැති දේ පස්සේ තමයි වන්නේ. මේ කතා කරන්නේ ප්‍රවීණ විද්‍යාව සම්බන්ධ. යෝන බාලෝන පාටිතන් යම් කිසි කෙනෙක් ළමයට ඉගැන්වෙ නැත්නම්, ඒ ඉගෙනීමට අවශ්‍ය රුකුල් දෙන මූලධර්ම කරේ නැතිනම් පාටිතන් සෝභ්‍යති සභා මැද්දේ, මහා සභා මැද්දේ සෝභමාන නොවේ. මොන වගේද? හංස මැද්දේ බකෝ යත, හංසයන් මැද්දේ ඉන්න කොකෙක් වගේ. හංසු මැද්ද කොකෙක් හිටුත් අපි ටග්ගල් අඳුර ගන්නනේ. ඒ වගේම අබුද්ධිමත් මිනිස්සේ, නෝගත් මිනිස්සේ යම්කිසි සභාවක් මැද්ද කෑකොස්සන් ගහලා එයාගේ දුර්මත පෙන්නකොට අපි දන්නවා මෝ උගතෙක් නෙමෙයි, මෝ මේ කෑ ගහන්නේ. මොහුට මේක තේරෙන්නේ නැහැ. ඒ වගේම අපිට තේරුම් කරන්න තේරෙන්නේත් නැහැ කියන සිද්ධියද තමයි ඒ කෑකොස්සන් ගහන්නේ. බලන්න ඒ අය මොන වගේද? හංස මැද්දේ බකෝ යත, හංසයන් මැද්ද ඉන්න කොක්කු මෙන් විද්‍යමාන වෙනවා කියන එක තමයි මේ ශ්ලෝකේ. ඒ නිසා අපි අපේ දරුවන්ට, ඒ වගේම හිතවතුන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම තරම්, නුවණ ලබා දීම තරම්, එතන බුද්ධිය මෝහත් කරවීම තරම් සහායක් වෙන දරුවෙකුට නැහැ. එසේනම් යහපතක්ම වේවා.